මේ බනපද්ද තරකයට විතර්කයට ඊළගට අන්නාට ගහන් තමන්ගි දැනුව පෙන්නන්න මේ බණපාවිච්චි කරන්න ෑ. සස්රීින් හිතරවීම පිණිසයි පිළිසරනවීම පිණිසයි තුනරුවන්ගෙන පැහැදීම පිණිසයි. ඇස් පහකින්ං ලෝකයේ බලලා මකරුණවිං ලෝකට පිහිටවන බුදුරජාණන් වහන්සේගේ එක බන්නපද්යකට පැහැදුනත් බොහෝකාලයක් හිත පිණස සු පිනස පවතිේනවා. සිියන් කිසි කෙනෙක් මුළු හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණගියොත් බුද්ධන් සරණං ගච්ඡාමී කියලා ඒකන අපාය උපදින්නේෑ. මේ දරමේ සරණගියොත් ආර්යමහා සංගරත්නය සරණගියොත් තෙරුවන් සරණගිය අය දුගතය උපදින්නේෑ ඒ අයට මිත්සසරදුකෙන් නිදහසට පුළුවන්. මේක දන්න ප්‍රඥාවෙන් අග්‍රේස්වර සාාරිපපුත්තු මහරතන් වහන්සසි පසැසකින් ලෝකේ බල ලෝකෙට අනුකම්පාකරපු, බුදුරජාණන්සගේ බුදුගන්න වැඩ්ඩිපුරමදන්න සාරිපපුත්තු මහරහතන්නස එක්ම එකක වචනයක් වදාලා. ඒ අතාගත අරහත් මහාකාරුණකයන් වහන්තේට පහන්සිතිං අධදෙක එකතු කල්ලා වැන්දුොත්. ඒකම නිවරණට මූලික අන්ගේ වෙනවා කියෙලවදාලා. ඔබ වඳන්නේ පුදන්නේ හිස නමන්නේ ගරු කරන්නේ ස්තුති පූජා කරන්නේ සුළුපටු කෙනෙකුටනෙවෙේ. මේ ලෝකයේ පහලවෙෙන අත්තිෂි දුර්ලබ පුරුෂරත්නයට මහාමානිකට බුදුරජාණන් වහන්සේලා කලා දුරකින් ලෝකට පහලවෙන්නේ. බුද්ධන් සරණං ගච්චාමේ ධම්බන් සරණං ගච්ඡාවේ සංගන්සරණංගච්ඡාමිකේනෙක ඔබගේ හදවතේ සුන්දරම හඬු බවට පත් කරගන්න. සෑයක් වදින් දන ෙ හි ප ුද්ධෝ පස්ථාන නවා ෙළ හින්න්න. ෝධයක් දි නවා බෝධි පූජාවකට යනවා හිතන් ප බුද්ධෝ පස්ථානට යනවා ෙහිතන්න්න මින්දු මහරතන් වහන්සසිගේ සෑයට බද කර යන හි පා මහින්දු මහරතන් වන්සිට ස්ථාන කරం නවා ෙහිතන්න අපි මේ බුදුරජාණන් වහන්සිට පස්ථාන කරඩාව අප බුදුරජාණන් වහන්සිට දැ පස්ාර කරනවා. ඒක වදයක් කරගඩපා. ද්ධ පජයක ව දයක් කරගඩපා ඔයවාගේ සසර එතරට වැඩිය බදුරජාණන් වහන්සේට පහන්සි තිධානයක් පූජ කරන්න ලෝබවෙෙන්ඩපා කුම්මහි වෙන්ඩපා චට බාජනට බත්තයට ගනං කල්ල බෙදන්ඩපා අපෙති කෑලිකකාපල පෙති ගණං කල්ල බෙදන්න්නපා පහන් සිතිින් බුද්ධ පූජාවතියන් ඔයවාගේ ඇස ස්මාස වලයේ දදුන්න බුදුරජාණන් වහන්සේගේ සෑයක් වට මල් කඳු ගනัง ජාවන් කඳුගනම් පූජා කළත් මොකද. මල් වැඩී පල්ලතුරු වැඩ පූජා වැඩී පැම්පාත්‍ර වැඩි කියලා කියන්නේ එයාගේ හිතේ අවිද්‍යාව වැඩි තරම මිසක්කා බුදුගුණ වැඩිින් නිසාන්න වේ. මේ මිහි මඩලම රත්තරංකළත් මේ මිහින් මඩලම මානික්්‍ය කළත් බුදුරජාණන් වහන්සේට පුදන්්ඩ ප්‍රමාණවදද ප්‍රමාණවත් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාල ධර්රමය ගැන. ඉත පහාදවාගෙන එක බනපදයක් හරි ජීවිතයට සමීප කරගන්න ගන්න කෙන බුදුරජාන් වන්සේ ගෞරවගේ සුරු කරනවා අපේ අතින් අනන්ත අප්‍රවාන කෝටිවාරයක් මේවාගේ උතුම් මහහා සාාස්තෘන් වහන්සේ නමකට වැරදි අඩුපාඩු වනවා ඇති ඒත් බුදුරජාන් වන්සේ අපට සමාවදෙනවා සමාාවදෙනවා බුදුරජාණන් වහන්ේ කිරිය අම්ම කෙනෙක් වගේ දරියම්ම කෙනෙක්ගේ දරුවගේ කටේ කට්ටා කිරවුණට පස්සෙ කට මිරි කල්ලා ඒ කටුව ඇද ලගන්නවා. දරා කිරියම්මා දරුවගේ කට රිදෙන බව උගුර කැපිෙන බව නොදන්නවා අනෙවේ නමුත් කට්ට ඇදලගන්න ආදරයෙන්මයි. ඔයාලට පෝයි දවසට විකාල බෝජනෙන් වලකින්ද කියනකොට බඩකිින්න්නේ දුක ඔයාලට එනොවා කියල බදුරජාන් වන්සි දන්න වනේ. උදේන්දල් හැදෑන කල් බනහනකට අතපයි රිදෙනවා කියලලා බුදුරජාණන් වන්සි දන්නත්තු වනෙවේ ඒනට කිරියම් ර කට්ට ගලවඩඕන බුදුරජාණන් වහන්සේ වදාලා මංම කිරියම්මකිෙනෙක්ව ඒකව්වා මට වගකීමක් කිව්වා මේ සත්වයා සස්සරදුකින් නිදස්කරවන එක ඒකට යස්දන්දුන්න ඒකෙව්වා ඒකට යිබ්දාස්දස පාරමිතා පිර ඒකවා. ඒවාගේ අනුකම්පාග සහත ාස්තෘ වන්සේ නමක් අපිට ො ග ල්ලා තිේදදි. සතුටු වෙන්න පිංමතුනේ අපට සරණයන්න ලැබනාා බුදුරජාණන් ව හන්සේගේලා. සතුටෙන් සම්නසෙන් සිටේතුයි. ඔයාට ලැබිච්ච මනුස්සයා එච්චර ඔයාලට හරිියන්න ඇතුව වෙන්න පුළුව. බිරිඳ එච්ර හරිියන්නෑ ෙන්ඩ පුළුව. දරුව එච්චර හරියන්නෑ වෙඩ පුළුව ඉන්න ගම එච්චර හරිියන්නෑ ෙන්ඩ පුළුව. ඉන්න රට එච්චර හරිියන්නෑ ෙන්ඩ පුළුව ගේෙ ගේවුනත් එච්චර හරිනෑ ඩ පුළුව හනෙවනත් එච්චර හරිනෑ ෙන්ඩ පුුව ඒ වනට හරියට මහරිියෙන ශාස්තෘන් වන්සින මක් ලැබුුණා කාටවත් නෝ ලැබෙන ශාස්තෘ සම්පත්තිය ප්‍රඥ්ඥ පයිස් පහකින් ඒ ඇස් පහින් දකිනකුට මාගෙන ඇත්තටම දන්නේ කවුද. ඔයාලගෙන ඔයාගේ මහත්තේ හරියට දන්නේ ඔයාලගේ හිතකිවන්න බැරි නිසා. ඇත්තටම අම්මධාතවත් ඔයාලගෙන දන්නේ ඇත්තරම ගත්තතුත් ඔයාලකින අපි ගැ දන්නේ අප විතරයි කිය නෑ. අත්තහයි අත්ත නෝනට නත්ති තමාට තමාාවත්නෑ තමාගෙන තමවත්දන්නෙ නෑ අපි ගැෙන හරිියයටම දන්න කවද බුදුරජාන් වහන්සේ වආග. බුදුරජාන් වහන්සේ මයි. ඒනිසා ඔයා ඔයාව තේරු ගට මහත්්‍යයටට බැරිවුණාට නොෝනට බැරිවුුණාට දරුවන්ඩ බැරි වුණනාට දෙමව්පියන්ට බැරිවුුණාට මේ ලෝකයාටම ඔබ තේරම් ගණඩ ැරිවුණාට මංගේ බුදුරජාන් වන්සගේ සිරිපාලළඟ වැැද වැටෙන්ට ඔයාල්ලවත්තේරුන්ගන්නවා. ඇ පහකින් බලන ඒ ඇත්ත කියන්න එනිසා චෝදනා නින්දා අපහස කරදර බාධාද්දී මුළු හදවතම බුදුරජාන් වන්සට පූජා කරලා තෙරුවන් සරණ ගිහිල්ල මේ ජීවිතට මෝුණ දෙන්න මෙච්චර ඇස් පහකින් ලෝකේ බල්ල බදුරජාන් වහන්සේ ඔබට වදාලෙක බනපදයත්තිෙනවා කම්මස්සකා ඔබ කරුමේ දායාද කරගෙනන්නේ. අමාගේ දේකරගනෙන්නේ කම්ම දායාද කම්ම යෝනිී කම්ම බන්ධු කම්ම පටිසරනෝ ඔබ කර්මයක් ඇරංආවාගේෙ ලැස්පාකින් දෙෙක්කා දැංගීතිං ඉවසන්ත දැන්ඉවසන්ටර් ඉවසා ඉවසා මේ කර්ම ගෙවල ලොෝතුරා බුදුරජාණන් වහන්සේගේ සරණය එල්ලින්න. අපි මෙචර බනහන බනැහවට කෝ තින් ප අපි තව කොත් ෑ කි හිතන්නො. අපි ගංගාවක සැඩ පහරවාගේ ගහගෙන යද්දී අත්තක එල්ලුන දැන් අප අත් එල්ලිල ඉන්නකොට ඉස්සරහැට යන්නේ ී අත්තේමල්ිලඉන්නවා. හැබැයි ඉස්සරහැතියන් නැතිවුණාට ඔය අත්ත අතෑරුනාානම් ගෞකීයක් පිටි පස්සට ගිහිල්ලද. එනිසා මිච්චරකාලයක් බනැහුවා හිත්ත සමාධිමත් නොවිඩ පුළුවවා. භහවනාව නොවැඩිනවා වෙන්නද පුළුව. බොජ්ජංගයෝ නොවැඩිෙනවා වෙන්න පුළුව මාරගක පල නොලැබවා වෙෙන්න්න පුළුව නමුත් මේ බණටිකවත් ඇහවේ නැත්තං. ඔයාල යන්න ආගාදය කාටවත් කියන්න බෑ මිච්චරයටක් කියලා. පි පොඩ්ඩක් හරි බේරුුණේ මේ බණටිකක් කාහලා. එනිසා අපට ආහසින් යන්න බැරිවුනාාට ඇඟෙන් රැස්විහිද වන්න බැරි වනාාට ප්‍රාතිහාරය පාන්්ඩ බැරි වුණනාට මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් දෙසු බුදුබනටිත් අහනෙ එක ගැන්න සතුටු වෙන්න. මේ වෙහෙරකට විහාරයෙකට බෝධියකට ඇවිල්ලා බුදුරජාණ වහන්සේ සිහිකල්ල වඳදිනක ගැෙන සතුු එෙන් කරදර බාධා ඉවසන්ඩ. අවසාන බුදුුවදනයි සිහිකරන්නේ වය දම්මා සංකාරා අපමාදයන සම්පාදේද, සියලු සංස්කාරයෝ නැසි යනවා මේ අවසං අවස්ථාවයි. ආය බුද්ධ ශාසනයක් ලැබෙන්නේ. මිනිස් ලෝකිට . මිස් ගුණධර්ම රම්පරාවෙන් පරම්පරාවട නැതවවා. අනාගත බයකි වනේද පින්වත් මහනනේ ദරභික්്ෂයක් කාව തේ කාලെ കുසල් වඩ് බැෑක්මනට කරන්න് කියලා. දුർභික්ෂ කියීയ පහോണද. കുසල් වඩන්න අවස්ථාකීය නැතුවෙලාද දෙම අවස්ථාවത. යුද්ද වද കുസසල්වැട ැക്ക කියාව ැතිවෙන ක ුදධකීയ පහണാ. සංගබේදවලදේ කුසල් වටනෙක නැතිවින්හකෝත් සංගබේද කියී පහුණාද අපි මේ චූටි පිනකින් ඉන්නේ. අවසාන අවස්ථාවයි දැංවාද විවාද කරන්න දෙපා රන්්ඩු සරුවල්ුවල්ට අන්ඩෙපා ඇදකුද හොයන් දෙපා එකඒකාට බැනගන් දෙපා තරහා කරෝධ වෛර හිතීතියාගෙනින් දෙපා මේ අවසංග අවස්ථාවයි. තුනරුවන් සරණේමේ හෙල්ලෙෙන්ට මේ ධර්මේම නිතරහන්ඩ හිත පහදවාගන්න. ආනන්ද ස්වාවයෙන් වහන්සේ මොහොතක් හිත පහදව ගනිද්දී. බුදුරජාණන් වන්සේ පසැසකින් දෙක්කා ආනන්දට මේ බොහෝ කල් හිතසූ පිණසු පවතිනවා සක්‍ර දේවින්ද්‍රියය වෙල හත්වතාවක් උපදෙනවාකෝ. බුද්දුවෙසිෙන් දෙක්කා. ඒ නිසා අපිට ඒ කාන්තෙම් මහාකාරුණික තතාගෙත බුදුරජාණන් වහන්සේ ඇස් පහකින් බලා අපි කෙරෙහි අනුකම්පාවෙන් වදාළ යන් තතාගත ශ්‍රී සද්ධරමයයක් වේද. ඒ උතුන් චතුරාරි සත්‍ය ධර්ම අවබෝධ කරගණ්ඩම මේ සියලු පින්ං කුසල් හේතුවාසනාම වේවා. ඒසා මහත්තුූ ඇසකින්යුතු තතාගෙත බුදුරජාණන් වහන්සේගේ සුවිස්වල් දහතුන් වහන්සේ. ලලාට දහතුන් වහන්සේ. ස ධාතවන් වහන්සේ වැඩ සිටින මංගල මහා සෑ රජුන්ට අපගේ ජීවිතය පූජාවේවා. නමස්කාරවේවා නමස්කාරවේවා නමස්කාරවේවා. මේ අපි දවස පුරාම රැස් කරන කුසල්. මේ ධර්මස්්‍රවනය කරපු පිම්බලින් සසරදුකින් නිදහන්ස් වන්නවා ස්නාවල බේවා.